Branca Cutné, Mucutné, me divite. E na tibu nada cordiacum, Atene e querupiela. E na tibu nada cordiacum, Atene e querupiela. පානදුර කිරිබේරිය ප්‍රදේශයේ වාසය කළ අවුරුදු 27ක් වූ නුවන් චන්දිරත්න ප්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන චරිතයක් බවට පත්ව සිටියා. මුහුණු පොත පුරා පුවත් මවන්න කුවන චන්දි සති කිහිපයකින් අබිරහස් ලෙස ඇඟපුප්පාගත් බවට ප්‍රදේශයේ වැඩිහිටියන් අතර මතයක් පැතිර තිබුණා. ආයවර්ධන ව්‍යායාම වලට මෙන්ම මුහුණු පොතේ ජිම් ෆොටෝ දැමීමටත් චන්දිරත්න තරුණයා දැඩි ලෙස ඇබ්බැහි වී සිටියා. චන්දි ජිම් එකට ගිය දවසට මුහුණු පොතේ සියලු දෙනාම අද චන්දි ජිම් ගිය බවත් අද කරපුවා මොනවාද යන්නත් රිදෙන්නේ කොහෙද යන්නත් එසැනින් දැනගත්තේ මේ ෆොටෝ දැමිල්ල හරහායි. ජිම් එක භාරව කටයුතු කරන ජිම් කන්නා මහතා වරක් මෙම තරුණයාට පවසා තිබුණේ සෙල්පි නොකසාද බර එසවිය හැකි බවයි. ඕනෑම අවස්ථාවක මේ දැන් ජිම් එකෙන් එළියට ආවාසේ අතපුම්බන් ඡායාරූපවලට පෙනී සිටීමේ ඉරියව්ව හෙවත් චන්දි පෝස් එක ලොවට හඳුන්වා දුන්නේ මේ අපූරු තරුණයායි. හැඩට වැඩට කෙසේ වෙතත් කිසිම ගැළපීමක් නැති අලුත් අලුත් විලාසිතා කිරීමේ දැඩි දක්ෂතාවයක් හා හැකියාවක් පැවතුන චන්දි මෙම අද්භූත හැසිරීම නිසා ප්‍රදේශවාසීන් අතර සැකමුසු ආකල්පයක් ජනිත කර තිබුණා. මේ පිළිබඳව සැඟවුණු කැමරා කාචයක මෙලෙස සටහන් වී තිබෙනු දක්නට ලැබුණා. බාගෙට සැලුම් දොරින් රුංගා නාගෙන ඕඩි කොළුම් රුංගා එක්තැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා දියුසන් කුමාරියෝ සොයනා. උවේ අන්නර හාදේ එනවා. ඔබ බලයන් ගේතුලට කෙල්ලව ගෙට ගනින්. පිච්චේකෝ මේ ඔය ආච්චි මිදුල තියන්න එපා. ගනින් ඇතුලට. චන්දිගේ ළඟම මිතුරෙකු පවසන ආකාරයට කොපි කිරීම කලාවක් නම් චන්දියෙහි පිකාසෝය. පොතේ ෆොටෝවලට උඩින් චන්දි දමන හරවත් වැකි ස්ටේටස් පණිවුද සියල්ලක්ම අර මිතුරාට අනුව නම් කොහෙන් හෝ හිතක් පිටක් නැතුව කොප්පේස් කළ එව්වාය. එසේ නමුත් චන්දි සෑම විටම මල් මල් හීන ලෝකවල සිටිය අයෙක් නොවන බව ඔහුගේ කූට වෙළඳ ව්‍යාපාරික ගැටවලට හසුව ජීවිතය විනාශ කරගත් තරුණයින්ගේ කතාවලින් පැහැදිලි වෙයි. ඔයා නුවන් චන්දිව දන්නවද? චන්දි? ඔව්. චන්දිව මතක් කරන්න පායි. ඇයි මල්ලි? මිනිහා මට මාර අපහාසය යන්න කලේ. ඒ මොකද? මං හෙන ආසාවෙන් මිනිහයන් ගත්ත ස්විමින් ට්‍රංක් එකක් මට බැරිකමට. හ්ම්. පස්සේ හෙන පිරිසක් මැද්ද මගේ අඳඟට ඒක තඩි හිලක් තිබ්බා. බලන් මට වෙච්ච අපහාස. චන්දිගේ කූට වෙළඳ උපාය මාර්ගවලට හසු තවත් බොහෝ තරුණීන් මෙම ප්‍රදේශයේ වාසය කරන බව අපට වැටහුණේ මෙවන් නොසිතූ සිදුවීමකින්. මේ මානසික ගමන් පිළව දන්නවද? මානස? අයියේ ඔතනින් පරිච්ච ගමන් දෙවණියට තියෙන ගෙදර. ආ මේ ඔය කන්නඩිට මොකද වෙලා තියෙන්නේ? මේ අලුත් ස්ටයිල් එකනේ. චන්දිය තමයි මේක විතරේ මට හයිසිය බලන්න ගත්තා. මේ පැත්තල ඉතින් ගේන්නේ ඔක්කොම චන්දිය තමයි. මේ අර නුවන් චන්දි කියන එක්කනේ. ආ රයිට්. හරි දැන් මල්ලි තැන්කියු. රයිට්. ඌට වෙළඳ ව්‍යාපාරික ගැටවලට හසු තරුණෙක් සොයා යන ගමනේදී තවත් එවැනිම විපතට පත් වූ තරුණෙකුගෙම්ම පාර ඇසීමට සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේද? කෙසේ හෝ අප සොයා ආ මානස තරුණයා මෙසේ අපට හමු වෙනවා. මල්ලි මානසද? ඌ කවුද? මේ නුවන් චන්දි වේම දන්නවද? උඹ උගේ යාළුවද? ඈ? ඔක මේ ඇගේ ඔක ඔගේ කාලා ගන්න වැඩක් කරපු එකක්වත් නැහැ. ඌ මට මේ ෂර්ට් එක 900 විකුණලා මාස් එකම ගිහලා එකට 450 විකුණා. ඔක කොහෙද කියලා මම හොයලා ඉන්නේ. ප්‍රදේශයේ සැලකිය යුතු දේශපාලන බලයක් හිමි ඔහුටද
චන්දිගෙන් ගැලවීමක් තිබුණේ නෑ. අනසගෙන් ලැබුණ තොරතුරකට අනුව චන්දිරත්න මේ වන විට මිරිස්ස ප්‍රදේශයේ සාදයකට පැමිණ ඇති බව දැනගත් අප කණ්ඩායම එම මොහොතේම ඔහු සොයා පිටත් වෙනවා. මිරිස්ස ප්‍රදේශයේ පැවති මෙම සාදයට අප හොර රහසේම ඇතුළු වුණේ චන්දිරත්න ගේ ක්‍රියාකලාපය කැමරාවට රහසිගතවම හසුකර ගැනීමටයි. මෙම දර්ශන අප කැමරාකරු විසින් සැඟව සිට ගන්නා ලද ඒවායි. චන්දිගේ අරියාදු භාෂාව නොයිස්සු මිරිස්ස ප්‍රදේශයේ බීච් බෝයිස් තරුණයෝ චන්දි ඇතුළු මිතුරන්ට පොළු මුගුරු වලින් සංග්‍රහයක් නොමසුරුව ලබා දුන්නේ අප කැමරාකරුටද යන එන මං නැති කරමිනි. ලාවට කලාවට වැඩ කිරීම යනු චන්දි විසින් කිසිදාක පිළි නොපැති ප්‍රතිපත්තියක් බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. චන්දිගේ වෙලාවට වැඩ කිරීම කෙතරම් ප්‍රසිද්ධදැයි තේරුම් ගැනීමට පැයකට දෙකකට ආසන්න කාලයක් හැඳින්වීමට ප්‍රදේශයේ තරුණයන් විසින් චන්දි විනාඩි වලින් පහක් ඉන්නේයි පැවසීම ගත හැක. එසේම උදෑසන දුම්රිය පොළට එන මිතුරන් කෙසේ හෝ තමන් යන 8:05 දුම්රියේ යාමට පොළඹවා ගන්නා අයුරු ඉතාම සුළුඹ දර්ශනයක්. ආවම ජංගෝ මං එනවා කෝච්චර. ඔ බස් එකේ බස් එකේ. විනාඩි පහක් දීපන්. විනාඩි පහෙන් එනවා. හරි. විනාඩි පහයි ආ. ඕකේ බයි. ආ හරි හරි මොන්දෝ. දැසරි දෙනවා පාර බලා ඉඳලා අප ආපාරේ ආගිය වාරේ මල්ලව මල් සිඳිලා සේ වෙතත් සියලු දෙනාගේ විවිධාකාර කරදරවලට මූලික වූ චන්දිටත් අමුතු ආකාරයේ කරදරයක් සිදුවන්නේ ප්‍රදේශයේ විසු තවත් තරුණියක් හමුවීමත් සමගයි. පොඩි පොඩි දේවල් සොරා ගැනීමට ඉතා දක්ෂ ඇය චන්දිරත්නගේ හදවත සොරාගන්නේ චන්දිටත් නොදැනීමයි. දිගු කලකට පෙර සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගිය අපට නැවතත් හමුවන්නේ සුපිරි වෙළඳ සැලක සවිකර තිබූ CCTV දර්ශන. චාරිකාව නිමා වුණත් නුඹ බලන්න නගේ දැකියරන් මම එනවා නුඹට පංකඩේ. ජාතිය අය එකට සෙට් වෙනවා යන කියමන සනාථ කරමින් එදායින් ඇරඹි එම ආදර කතාව වසර ගණනාවක් පුරා විවිධ කරදර බාධක හමුවේ ගලා ගියේ සියලු දෙනාගේ සිත් සතහන් සනහාලන විවිධ ගැටලු මතුවද දෙදෙනාගේ තැනට සුදුසු නුවණත් චන්දිගේ වැඩියෙන් නැති කූට බවත් ලංකාවේ සිනහවත් යොදාගෙන ඒ සියල්ල ජය ගැනීමට දෙදෙනාට හැකි වූ බව ඔවුන්ගේ සමීපතමයන් පවසන්නේ අද පිළිසක්ති. අද දින චන්දිගේ ප්‍රගතියට මනා අඩිතාලමක් සැපියූ ඔහුගේ මිත්‍ර සංගමයක් මේ වෙලාවේ අමතක කළ නොහැකිමයි. බොහෝ මෙවැනි මංගල සභාවන් වල කලින් සකස් කරගත් ගුණකතන රාශියක් සිදුවද සහෝදර කැලකගෙන් එවන්නක් අපේක්ෂා කිරීම කළ නොහැකි. නිසා පුළු පුළුවන් විදිහට තම සහෘදයාගේ හිත සුව පිණිස මේ ගවේෂණාත්මක වීඩියෝව ඔවුන් විසින් නිම කරන ලද්දාහ. ඒක දාන්න නැද්ද? සෝරි බ්‍රෝ.
මට චාටර් එන්න ඕනේ නැහැ. කමින්